උගත් තරුණයෙකු රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට ගියා. සුදුසුකම් සපුරා ඇති බැවින් පළමු වටයෙන් තේරුණු ඔහුට අවසන් පරීක්ෂණයටද කැඳවුමක් ලැබුණා. ආයතන ප්‍රධානියා තරුණයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව බෙහෙවින් සතුටු වුණත් ඔහුගෙන් පැණි කීපයක් ඇසුවා. ඔබට මෙතරම් දුරට ඉගෙන ගන්න ශිෂ්‍යත්ව කිසිවක් ලැබී තිබෙනවද? එවන් ශිෂ්‍යත්ව මා දිනාගෙන නැහැ. එසේ නම් ඔබේ අධ්‍යාපනයේ වෙනුවෙන් වැය කළේ ඔබේ මාපියන්. ඔව්, මගේ අධ්‍යාපනයේ වෙනුවෙන් වියදම් කළේ මගේ පියා. ඔබේ පියාගේ රැකියාව කුමක්ද? ඔහු කම්මල්කරුවෙක්. ඔබ කවදා හෝ ඔහුගේ වැඩවලට සහාය වී තිබේවද? එසේ කිරීමට ඔහු කිසිවිටකත් මට ඉඩ දුන්නේ නැහැ. මගේ පාඩම් වලට එයින් බාධා වේ යයි සිතා. හොඳයි, ඔබ හිට නැවත ඉන්න. නමුත් ඔබ අති කළ යුතුයි යම. සර්, කුමක්ද මා කළ යුතු? අද අවස වැඩ නිමා වී ගෙදර එන ඔබේ පියාගේ බෑත් සෝදා පිරිසිදු කළ යුතුයි ඔබ. තරුණයා එදා හවස වැඩ නිම වී නිවසට පැමිණ පියාගෙන් ඉල්ලීමක් කළේය. තාත්තේ, අද මට ඔයාගේ අත්තික සෝදා පිරිසිදු කරන්න ඉඩ දෙනවද? ධර්මක් පුදුමයෙන් වුණත් සතුටින් පියා පුතාටේ කරන්නට ඉඩ දුන්නා. පියාණන්ගේ අත්මුදුවගෙන එමෙහිමින් සෝතා පිරිසුදු කරන පුත්‍රයාට මෙතෙක් වූ නොදුටු බොහෝ දෑ දැකගත හැකි විය. ජීවිතයේ පළමු වරට ඔහු පියාගේ අත්තල රළුව වියළු බව රැළියා කැළල දුටුවා. එහි වූ තැලුම් කෙතරම් වේදනා ගෙන දුන්නද කිව්ව පුතුගේ මුදු පහසුව රළුව දැනුණා. ජීවිතයේ පළමු වරට මේ තරුණයා බොහෝ දේ අවබෝධ කරගත්තා. මේ දෑත කෙතරම් විශාල මෙහෙයක් කළා දුහුගේ අද දවස වෙනුවෙන් කියා සිතද්දී ඔහුගේ නෙත් කඳුලින් පිරුණා. තම සුකුමාර දෑතේ මුදු බව සදා පවතින පිණිස නැවත මේ දෑත් මෙතරම් රළු වේ. මේ තැලුම් බිඳුම් හා රිදුම් ඔහුට සුවය සදන්නට කියවූ මුදල නොවෙද? පියාණන්ගේ දෑත් පිරිසිදු කළ පසු කම්මලට ගිය පුතු වේද පිරිසිදු කොට රැය පහනටතුරු පියාණන් හා සාමීචයක යෙදුණා. ඒ පුතාටත් පියාටත් ඔවුන්ගේ ජීවිතවල වටිනාම දවස විය. පසුදා නැවත ඔහු රැකියාව බලාපොරොත්තුවෙන් කාර්යාලයට ගියේ. හොඳයි, ඔබට දැන් කියන්නට හැකිද ඔබ ඊයේ උගත් යමක් වේද කියලා? සැබවින් බොහෝ දේ මගේ පියාගේ දෑතින් මා දුටුවා. අද මට මේ සියල්ල දෙන්නට ඔවුන් දුක් කරදර සියල්ල මට වෙනවින් අවබෝධ වුණා. මාගේ මාපියන් නොමැතිනම් මා කිසිසේත් අද මෙතනට එන්නට සුදුස්සෙක් නොවන බව මට වැටහුණා. එපමණක් නෙවෙයි, ජීවිතේ තනිව ගෙන යාම කෙතරම් මසීරුද කියාත් මා දැනගත්තා. බොහොම අපූර්වයි, මට ඔබ ගැන සතුටුයි. මට අවශ්‍ය ඔබ වැනි තරුණේ ප්‍රතිවේදී බව, අන්නයි තමා වෙනුවෙන් අගය කළ හැකි බව. එපමණක් නොවේ, ජීවිතයේ රෝසමල් යහනාවක් නොවන බව පහදා ගැනීමත්, මෙලොව ඇති උසස්ම දේ මුදල නොවන බව වටහා ගැනීමත් ඉතා වැදගත්. දෙමාපියන් බොහෝ විට තම දරුවන්ට ඉතා සුවපහසු ජීවිතයක් දෙන්නට බොහෝ දුක් විඳිනවා. නමුත් දරුවන් ඒ ගැන දන්නේ නැහැ, ඒ ගැන සිතන්නේත් නැහැ. ඒ මේ දරුවන් වැඩිහිටියන් ලෙස සමාජයේ විඳින්නට වෙන දුෂ්කරයතාවෙන් නෑත් කරනවා. එය ඔවුනටම ජීවිතයට මුහුණ දීම අපහසු කරනවා. සෑම විටම දරුවන් කුඩා කල පටන් වගකීම භාරගෙන ක්‍රියා කිරීමට හුරු කිරීම වැදගත්. පවුල තුළ සහජීවනයෙන් වැඩ කිරීමට හුරු වීම සමාජයේදීත් වගකීම සතුටින් ඉටු කරන සහජීවනයෙන් වැඩ කරන යහපත් පෞරුෂයක් ඇති දරුවන් බිහි කරනවා. ජීවිතය සීරු ගමනක් බවත්, ඒ යාමට උත්සාහය හා ධෛර්යය අත්‍යවශ්‍ය බවත් දරුවන් දැනගත යුතුයි. එවිට ඔවුන් සමාජයේ අභියෝගවලට නොබියව මුහුණ දෙන්නට පුරුදු වන්න.